Hi guys, welcome to Chef Thadi's vlogs. ඉතින් ඔන්න අද අපි ආවා තලවතු ගොඩට. ඉතින් මට ආරංචි වුණා මේ තලවතු ගොඩ ඒරියා එකේ තියනවා කියලා. මුළු පවුලටම රුපියල් 18 1500ට බඩ පැලෙන්න බඩ පිරෙන්න කන්න තැනක්. ඉතින් මම අද ආවේ මනාර් රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ රෙස්ටුරන්ට් එක ලොකේට් වෙලා තියෙන්නේ හරියටම තලවතු ගොඩයි පන්නි පිටියයි අතර තමයි මේ රෙස්ටුරන්ට් එක ලොකේට් වෙලා තියෙන්නේ. හරියටම කලල් ගොඩ කීල්ස් එක ළඟ. ඉතින් මේ කලල් ගොඩ කීල්ස් එක ළඟට ඔයාලා ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පිටිපස්සෙන් තියෙනවා වගේ ली मडुवක් තියෙනවා. ඉතින් මෙන්න මේ ली මඩුවට පිටිපස්සේ තමයි මේ මනාර් රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් අපි යන් මේ මනාර් රෙස්ටුරන්ට් එකට ගිහින් අපි බලමු මොනවද රුපියල් 18 1500ට කන්න තියෙන කෑම කියලා. රෙස්ටුරන්ට් එක ඇතුළට යන්න කලින් අමතකනවර subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. Right. ඉතින් ඔන්න දැන් අපි ආවා මේ මනාර් රෙස්ටුරන්ට් එක ඇතුළට. ඉතින් ඇතුළට ඇවිල්ලා දැන් යාළුවා මේ මෙනු එක බලබල ඉන්නේ මොනවද අපිට කන්න තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මනාර් රෙස්ටුරන්ට් එකේ තියෙන මෙනු එක. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා රුපියල් 18 1500ට බඩ පැලෙන්න කන්න කෑම තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ බජට් එකට කන්න කෑම තියෙන ඔෆර්ස් ටික බලා ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම මෙයාලගේ Facebook page එක follow up කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන පල්ලෙහා description box එකේ එයාලගේ Facebook page එකේ link එක තියෙනවා. ඉතින් ඒ link එකට ගිහිල්ලා ඔයාලට මේ ඔෆර්ස් ටික බලා ගන්න පුළුවන්. එයාලගේ අන්නේ බජට් ඔෆර්ස් වලින් මම එයාලගෙන් ඕඩර් කරනවා චීස් ක්‍රීමි මසාලා කොත්තු එකක්. ඉතින් අන්න ඒ කොත්තුව ස්පෙෂලායිස් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් මීට් අයිටම්ස් කන්න නැති කෙනෙක්ට තමයි ඒ චීස් ක්‍රීමි මසාලා කොත්තු එක එයාලා ප්‍රොමෝට් කරලා තියෙන්නේ. ඒක 2 to 3 portion meal එකක්. ඉතින් මම එයාලගෙන් තව ඕඩර් කරා මසාලා ජම්බෝ chicken fried rice එකක්. ඉතින් අන්න ඒකේ price එක ඇවිල්ලා රුපියල් 1000යි වෙන්නේ. ඒකත් 2 to 3 portion තියෙනවා. ඒ fried rice එකේ. ඉතින් ඒවා සේරම family packs යන්නේ. මම මෙයාලගෙන් order කරා තන්දූරි කොච්චි මසාලා fried rice එකක්. ඉතින් ඒක යන්නේ 2 to 3 portion. ඒකේ price එක ඇවිල්ලා රුපියල් 1500යි උන්. ඉතින් මම දැන් ඔයාලට මේ කිව්වේ සේරම family packs. හොඳ jumbo portions තමයි මම ඔයාලට කිව්වේ. ඒ වගේම හොඳ budgeted portions තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් ඒ වගේම මම එයාලගෙන් මෙන්න මේ menu එකෙන් මම එයාලගෙන් order කරනවා hot butter mushroom එකක්. ඒකේ price එක ඇවිල්ලා රුපියල් 1500ක් වෙනවා. ඒකේ large portion එක. ඉතින් ඒ වගේම මම එයාලගෙන් order කරනවා mutton black curry එකක්. ඒකේ regular පෝෂණ එක ඇවිල්ලා රුපියල් 2000ක් වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රෙස්ටුරන්ට් එක BYOB රෙස්ටුරන්ට් එකක්. ඒ කියන්නේ bring your own bottle. ඔයාලා බොටල් එක අරන් ඇවිල්ලා crockage free. මෙයාලගේ bites දාගෙන යාළුවොත් එක්ක ඇවිල්ලා enjoy කරන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපි try කරමු මේ මනාර් රෙස්ටුරන්ට් එකේ කෑමවල රස කොහොමද කියලා. Right. ඉතින් ඔන්න දැන් අපි මේ මනාර් රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා ඉවරලා එයාලගෙන් කෑම ටික ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඔයාලට පේනවා කෑම ටික මගේ දැන් මේ සුඩ තියෙනවා. ඉතින් අතරම මාර සුවඳයි. මාර කියන්නේ මාරම සුවඳයි. ඒ කියන්නේ මේ කෑම වල හොඳට කොච්චි දාලා තියෙනවා. ඉතින් අන්න ඒ කොච්චි සුවඳ. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් හොඳට කොච්චි දැම්මට පස්සේ ඒ කෑම එකෙන් එන හොඳ කෙල බේරෙන කොච්චි සුවඳ තියෙන්නේ. අන්න ඒ කොච්චි සුවඳ දැන් මට එනවා. මාර සුවඳයි. දැන් අපි කාලා බලමු කොහොමද මේ බජට් පෝෂන්ස් වල රස කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම try කරන්න ගන්නේ මෙයාලගෙන් මම order කරපු cheesy creamy masala kottu එක. ඉතින් මේ තියෙන්නේ cheesy creamy masala kottu එක. ඉතින් මේකේ price එක ඇවිල්ලා රුපියල් 1500ක් වුණා. ඉතින් අතරම හොඳ ලොකු portion එකක් තියෙනවා. ඔයාලා පේනවා හොඳ ලොකු මුට්ටි එක තමයි මේක දාලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම දෙන්නෙක්ට තුන්දෙනෙක්ට වගේ කන්න පුළුවන් ඇති. ඉතින් අපි බලමු මේක කාලා කොහොමද මේකේ රස කියලා. ඉතින් මේ කොත්තු එකට යාලා දාලා තියෙන්නේ egg based කොත්තු එකක්. ඉතින් ඒ හින්දා මම මේ කොත්තු එකත් එක්ක මම යාලගෙන් order කරපු මටන් බ්ලැක් curry එකත් මම try කරනවා මේ කොත්තු එකත් එක්කම. ඉතින් මේ තියෙන්නේ මම එයාලගෙන් order කරපු මටන් බ්ලැක් curry එක. මේක ඇත්තම regular portion එකක්. මේකේ price එක ඇවිල්ලා රුපියල් 2000ක් වුණා. මේ portion එකත් සාමාන්‍යයෙන් 3 දිනකට වගේ ඇති වෙන portion එකක් තමයි තියෙන්නේ. 3 දිනකට 4 දිනකට වගේ ඇති වෙන portion එකක් තමයි මේ regular මටන් බ්ලැක් curry portion එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ එයාලා මේ කෑම ටිකත් එක්ක අපිට දීලා තියෙනවා මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ මේ හොඳ කෙල බේරෙන කොච්චි සුවඳක් ඒ කොච්චි සුවඳාවේ මෙන්න මේ කොච්චි සෝස් එකෙන් මාර සුවඳයි ඉතින් මේ සෝස් එක මාර සුවඳයි කියන්නේ දත් ටික හිරි වැටිලා යන කෙල බේරෙන සුවඳක් තමයි මේ කොච්චි සෝස් එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම එයාලා අපිට දීලා තිනවා තව සෝස් එකක්. මේක ඇත්තටම මේ සෝස් එකේ සුවඳ හැටියට සාමාන්‍යයෙන් මේක ස්වීට් chili සෝස් එකක් වගේ තමයි. ඒ කියන්නේ මෙයාලා homemade ස්වීට් chili සෝස් එකක් වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඒකත් try කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ cheese creamy masala kottu එක. නියමයි. ඉතින් අතරම මේ චීසි මසාලා කොත්තු එක ගැන කියන්න ඕනේ. මේක හරි හොඳ ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ස්පයිසි රසට ආස නැති කට්ටියට ඔන්න පුළුවන් මේ කොත්තු එක try කරන්න. ඒ වගේම මස් මාළු කන්න නැති කට්ටියටත් ඔන්න පුළුවන් මේ කොත්තු එක try කරන්න. ඉතින් අතරම රස ගැන කිව්වොත් හරිම රසයි. හොඳ creamy මේක. ඒ වගේම හොඳට vegetables දාලා තියෙනවා. carrot, leeks, cabbage, capsicum මේ වගේ ලෝලු ගොඩක් දාලා තියෙනවා මේ cheesy ක්‍රීමි මසාලා කොත්තු එකට. ඉතින් අතම රුපියල් 1500කට මේ වගේ කොත්තු එකක් හරිම worth. ඒ මොකද කිව්වොත් සාමාන්‍යයෙන් කොත්තු කියන ඒවා ගොඩක් කන්න බෑ. සාමාන්‍යයෙන් මේ කොත්තු එක 3 දිනකට 4 දිනකට වගේ හොඳට බඩ පිරෙන්න කන්න ඇති මේ කොත්තු පෝෂන් එක. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මේ කොත්තු එකට chicken add කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට additional රුපියල් 500ක් charge වෙන්නේ ඔයාලා chicken add කරොත්. ඉතින් එහෙනම් දැන් අපි මේ කොත්තු එක මේ මටන් curry එකත් එක්ක try කරලා බලමු. ඉතින් අතරම කියන්න ඕනේ මේ මටන් බ්ලැක් කරි එකේ හොඳට ස්පයිසස් දාලා තිනවා. ඒ වගේම මේකේ තියෙන සැරත් හොඳ ගානට තමයි මේ මටන් බ්ලැක් කරි එකේ තියෙන්නේ. මේ චීසි ක්‍රීමි කොත්තු එකට මේ මටන් බ්ලැක් කරි එකත් එනකොට ඒ දෙක කම්බයින් වුණාම මාරම ගති මේ චීස් කොත්තු එකයි ඒ වගේම මටන් බ්ලැක් කරි එකයි. ඉතින් එහෙනම් දැන් අපි ඊළඟට try කරමු අපේ අනිත් කෑම ජාති ටික. ඔන්න ඉතින් එහෙනම් අපි ඊළඟට try කරන්න යන්නේ මෙයාලගේ තන්දූරි කොච්චි මසාලා ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මේ තියෙන්නේ ඒ ෆ්‍රයිඩ් රයිස් එක හොඳ ලොකු කොච්චි කෑල්ලක් එහෙම උඩින් තියලා තමයි තියෙන්නේ. අතන මේ ෆ්‍රයිඩ් රයිස් එකට නම් හොඳට කොච්චි දාලා ඇති. මොකද මේක නහය ළඟින් ගන්නකොට මාරු සුවඳක් එනවා. හොඳ කොච්චි සුවඳක් එනවා. ඉතින් මේ ෆුල් පෝෂන් එකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 1500ක් වුණා. ඉතින් හොඳ ලොකු පෝෂන් එකක් තමයි තියෙන්නේ. හොඳ බර පෝෂන් එකක් තියෙන්නේ. ඉතින් අපි මේක කාලා බලමු. මේ තන්දූරි කොච්චි මසාලා ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක මම මොනවද try කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ඉස්සෙල්ලා ෆ්‍රයිඩ් රයිස් එක try කරලා ඉමු. මේ දෙන්නේ හොඳ කහ පාටට තමයි මේ බත් එක තියෙන්නේ. අපි කාලා බලමු ඇත්තටම තන්දූරි රසට තියෙනවද කියලා මේ ෆ්‍රයිඩ් රයිස් එක. නියමයි ආයක ඒක තද මේ හොඳ ලොකු කොච්චි පීස් එකකුත් තියෙන ෆ්‍රයිඩ් රයිස් එකේ. ඒ කොච්චි කෑල්ලත් හොඳ සැරයි. හොඳම සැරයි. මේ තන්දූරි කොච්චි මසාලා ෆ්‍රයිඩ් රයිස් එක ගැන කියනවා නම් මේ ෆ්‍රයිඩ් රයිස් එක මාර ගතියි. මේ ෆ්‍රයිඩ් රයිස් එක හොඳට හදලා තියෙන්නේ. එයාලා තන්දූරි ෆ්ලේවර් එක දාලා තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා තියෙන්නේ. ඒ වගේම මේ ෆ්‍රයිඩ් රයිස් එකට එයාලා හොඳට චිකන් මික්ස් කරලා දෙනවා. චූටි චූටි කෑලි ගොඩක් මික්ස් කරලා දෙනවා මේ ෆ්‍රයිඩ් රයිස් එකට. මේ අතර මේ ෆ්‍රයිඩ් රයිස් එක මාර ගතියි රයිට්. ඉතින් එහෙනම් අපි මේ කොච්චි සෝස් එකෙන් චූට්ටක් දාගමු. ඉතින් එහෙනම් අපි කාලා බලමු කොහොමද මේකේ රස කියලා. ෂා. නියමයි. ඒක නියමයි යා. අපි තා පොඩක් දාගමු. ඉතින් අතර මම එක හිතපු තරම් සැර නෑ. මේ කොච්චි සෝස් එක දාගත්තට පස්සේ හොඳ කොච්චි සුවඳ, හොඳ කොච්චි රස මේ තන්දූරි චිකන් මසාලා ෆ්‍රයිඩ් රයිස් එකේ හොඳට එනවා. මේ කොච්චි සුවඳ හා රස මට ඊළඟට try කරන්න තියෙන්නේ මෙයාලගේ මසාලා චිකන් ජම්බෝ ෆ්‍රයිඩ් රයිස් එක. ඒකත් එක්කම මම මෙයාලගෙන් order කරපු hot butter mushroom එකත් try කරනවා. මේ තියෙන්නේ ඒ ෆ්‍රයිඩ් රයිස් එක. හොඳ ලොකු ෆ්‍රයිඩ් රයිස් පෝෂන් එකක් උනේ රුපියල් 1000ක් විතරයි. මේ ෆ්‍රයිඩ් රයිස් එක රුපියල් 1000ක් වුණා. ඉතින් ඒ වගේම කියන්නේ මේ ෆ්‍රයිඩ් රයිස් එකත් හොඳ ලොකු පෝෂන් එකක් තියෙන්නේ. දෙන්නෙක්ට තුන් දෙනෙක්ට වගේ කන්න පුළුවන් හොඳ ලොකු පෝෂන් එකක් තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන්නේ. රුපියල් 1000යි මට උනේ. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මම ඕඩර් කරපු හොට් බටර් මෂ්රූම් එක. මේක ලාර්ජ් පෝෂන් එකක්. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 1500ක් වුණා. හොඳ රතු පාටට තියෙනවා. දැක්කම කන්න හිතනවා මේ මෂ්රූම් එක. අපි එහෙනම් කාලා බලමු මේ පෙනුමේ විදිහටම රස තියනවාද කියලා අපි බලමු. right ඉතින් එහෙනම් දැන් අපි කාලා බලමු මේ මසාලා චිකන් ජම්බෝ ෆ්‍රයිඩ් රයිස් එකේ රස කොහොමද කියලා. මේ ෆ්‍රයිඩ් රයිස් එක ගැන කියනවා නම් මේ ෆ්‍රයිඩ් රයිස් එකේ හොඳට මසාලා ෆ්ලේවර් එක එනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ෆ්‍රයිඩ් රයිස් එකේ හොඳ කියුමින් ෆ්ලේවර් එක, කොරියන්ඩර් ෆ්ලේවර් එක, ඒ වගේම හොඳ කරි ෆ්ලේවර් එක ඒ හැමදේම එනවා. ඒ වගේම මේ ෆ්‍රයිඩ් රයිස් එකට යාලා කැබේජ් දාලා දෙනවා, ලීක්ස් දාලා දෙනවා, කැරට් දාලා දෙනවා, ඒ වගේම අනියන් රින්ග්ස් දාලා දෙනවා, ඒ වගේම කැප්සිකම් දාලා දෙනවා, ඒ වගේ චාදි ගොඩක් දාලා දෙනවා මේ ෆ්‍රයිඩ් රයිස් එකට. ඒ වගේම ටොමැටෝස් උත් දාලා දෙනවා. ඉතින් එහෙනම් දැන් අපි try කරමු මෙයාලගේ hot butter mushroom එකත් එක්ක මේ fried rice එක කොහොමද කියලා. ෂා. නියමයි. සෝයින් අතරම මේ හොට් බටර් මෂ්රූම් එක ගැන කියනවා නම් මේ මෂ්රූම් එකේ මේ හොට් බටර් මෂ්රූම් එක හොඳ ෆ්ලේවර්ෆුල් මෂ්රූම් එකක්. ඒ වගේම මේකේ ස්පයිසිනස් එක, ඒ වගේම ස්වීට්නස් එක, ඒ වගේම බටරි ෆ්ලේවර් එක ඒ හැමදේම හොඳ ගානට මේ මෂ්රූම් එකේ තියෙනවා. හැබැයි මේ හොට් බටර් මෂ්රූම් එක නම් මාර රසයි. ඉතින් ඒ උනාට කියන්න ඕනේ මේ මසාලා චිකන් ජම්බෝ ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක මේ හොට් බටර් මෂ්රූම් එක ගොඩක්ම සෙට් වෙන්නේ නැහැ. ඒ ඇයි කිව්වොත් මේ මෂ්රූම් එක හොඳ ෆ්ලේවර්ෆුල්, මේ මෂ්රූම් එක සුපිරි. ඒ උනාට මේකේ දින ස්ලයිඩ්ලි ස්වීට්නස් එකත් එක්ක මේ මසාලා ෆ්ලේවර් එක ලොකුවට පෙයා වෙන්නේ නැහැ. අද අපි ආවා මැනාර් රෙස්ටුරන්ට් එකට තලවතු ගොඩ ලොකේට් වෙලා තියෙන. ඉතින් මේකට ඇවිල්ලා අපි කැම චාති ගොඩක් try කරා. ඉතින් ඇත්තටම අද මම මෙහි ආවේ මෙහි තියෙනවා කිව්වා බජට් එකකට කන්න පුළුවන් කැම චාති ගොඩ ආරියක්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒ බජට් එකකට කන්න තියෙන කැම චාති ටික මේ රෙස්ටුරන්ට් එකට ආවට පස්සේ මේ රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ නැහැ. ඒ බජට් කැම ටික බලා ගන්න ඔයාලා මේ රෙස්ටුරන්ට් එකේ යන Facebook page එක පොඩ්ඩක් follow up කරන්න ඕනේ. අද අපි මෙහි ආවා. මෙහි ඇවිල්ලා කැම ජාති ගොඩක් try කරා. ඉතින් අතරම කියන්න ඕනේ මේ කැම ජාති වල කිසිම අඩුපාඩුවක් නැහැ. හරිම රසට තිබ්බා මේ කැම ජාති. මොකද මෙයාලගේ යන unique flavor එකක් තියෙනවා මසාලා flavor එක. ඒ මසාලා flavor එකෙන් තමයි මෙහි යන ගොඩක් කැම ජාති out වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මේ restaurant එකට ඇවිල්ලා ඉවරලා මෙයාලගේ තියෙන රසම රස කැම ජාති try කරන්න. ඉතින් මේ restaurant එකේ location එක මම මේ පල්ලෙහා description box එකේ දාලා දෙනවා. ඒ වගේම මේ restaurant එකේ number එකත් මම මේ පල්ලෙහා description බොක්ස් එකේ දාලා දෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා මේ කැම ජාති ටික try කරලා බලන්න. ඉතින් එහෙනම් මතක ඇතුව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගොඩක් giveaways and offers මම ඔයාලට ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් දවසක කැම පිරුණු වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකන් ගිහින් එන්නම් මේ Chef Thadi's vlogs.